මට පේනවා රට ඉදිරි දැක්මක් සහිතව ඉදිරියට ගමන් කරනවා. නැවත සියලු දෙනාගෙම මං හිතන විදිහට අධික වර්ෂාපතන තුළ ඒ ගෙවල් වලට ප්‍රශ්න ඇති වුණු සහ සියලු දෙනාටම අපි මේ අවස්ථාවේදී අපි ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම නැවත සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජීවිතයට ඉක්මනට එවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ කරන ගමනම ප්‍රථම වශයෙන් ජනාධිපති සහ පක්ෂ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාව ජාතික ලේකම් වශයෙන් පත් කරලා මේ ඇතිවන ප්‍රවෘත්ති සාකච්ඡාව. මට අවශ්‍ය වන්නේ ඒ සම්බන්ධයෙන් මූලික අදහසක් දීලා කොහොමද අප රටත් අපේ පාක්ෂිකයනුත් ඒ ඊට වැඩිය ජනතාවත් ඒක රාජකීය ඉදිරියට ගමන් කරන්නේ. මම හිතන්නේ මගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ අපි එක්සත් ජාතික පක්ෂය නැවත පුනර්ජීවනය දීලා ඒ හදවතේ ජනතාවගේ එක්සත් ජාතික පාක්ෂය නියඳ වෙලා තියෙන අය නැවත එකතු වීමක් සහ අවදි කිරීමක් ලෙස තමයි මම සලකන්නේ. ඒ වගේම අනිත් පක්ෂවලට අපේ එක්සත් ජාතික පක්ෂයෙන් පිට ගිය සියලු දෙනාම නැවත මහගෙදරට කැඳවලා අපි පක්ෂයක් ඉදිරියට එකමුතුව ගෙනියන එක තමයි අවශ්‍ය වන්නේ. ඒ විතරක් නෙමෙයි, එක්සත් ජාතික පාක්ෂිකයන් සමහර ලාකට ඈත් වෙලා තිබෙනවා. ඒ සියලු දෙනාම නැවත මේ එක දේශපාලන පවුලකට එකතු කිරීමක් මං හිතන්නේ අපි ඉක්මනට කරනවා. ඒකේ ප්‍රතිඵල දැම්මම පේන්න තියෙනවා කියන එක තමයි තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂ කියන්නේ එසේ මෙසේ පක්ෂයක් නෙමෙයි. නමුත් ජනතාව අපට යම් විදිහේ පණිවිඩයක් ලැබලා දුන්නා. ඒක අපි නිවැරදි කරලා ඒක හරියාකාරව අපි පාවිච්චි කරලා අද තනි අලෙක් වශයෙන් ජනාධිපති වුණ ජනාධිපති වික්‍රමසිංහ සමග අනෙත් සෙසු පක්ෂවලටත් අපි අත්වැල් බැඳගෙන මේ රට අලුත් දිශාවකට ගෙනියන්න ඕනේ කියන එක තමයි මතක් කරන්නේ. තරුණ තරුණයන් මුල් කොටගෙන ඒ අය විශ්වාසය ඇති කරගෙන අපේ කාන්තාවන් ඒ අයට ගරුත්වයක් දීලා වයවෘද්ධයාට අදට වඩා හෙට හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍යතාවය අපි හඳුන්වලා දෙනවා. ඒ වගේම මං හිතන විදිහට අප රට බංකුල තුනට පසුව ජනාධිපති වික්‍රමසිංහ ජනාධිපති වශයෙන් පත් වෙලා අදට මාස 25ක් 26ක් වෙනවා. ඒකේ ප්‍රතිඵල අද පේන්න තිබෙනවා. ඊයේ ජාත්‍යන්තර මූර්ය අරමුදලේ වැදගත් නිලදළ තරණ අය ඉතාමත් වැදගත් ප්‍රකාශයක් කරා. ලංකාව ඉදිරියට ගමන් කළ තියෙනවා. ඒ සංවර්ධනය සහ ඒ ප්‍රගතිය මං හිතන විදිහ ප්‍රශංසා කරලා තිබෙනවා. මොකෝ අමාරුවෙන් වුණත් ඉදිරියට ගෙනිලා තියෙනවා. හැබැයි ඒකේ වරප්‍රසාද යන්නේ ආණ්ඩුවට නෙමෙයි, ජනතාවට. මොකෝ ඒගොල්ලොන් මං හිතන විදිහ ලොකු ඉවසිලි භාවයකින් සහ කැපකිරීමකින් ඉදිරියට යනවා. ජන ජීවිතේ ලේසි නෑ. මං හැම වෙලාවෙම කියන්නේ නැත්තම් ආර්ථික වර්ධනයක් විතරක් නෙමෙයි, මනුෂ්‍ය වර්ධනයකුත් තියෙන්න ඕනේ. ඒ මනුෂ්‍ය භාවයෙන් තමයි ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. නමුත් මතක් කරන්න, බංකුලුත් බාහිර ප්‍රකාශ කර ජනාධිපති වික්‍රමසිංහ නෙමෙයි, ඒ අමාරු තත්ත්වය නැවත නැගිටලා තියෙන්නේ ජනාධිපති වික්‍රමසිංහ. මං ඒ වගේ කියන්නේ නැත්තම් යම් විදියක ඇයි එහෙමනම් වර්ධන වෙනවා නම් අපි තාමත් අමාරුවෙන් ගත කරන්නේ කියන එකත් යම් අය හිතන්න පුළුවන්. නමුත් මේකට කෙටි කාලයක් තමයි තියෙන්නේ. ඒ අමාරුවෙන් ඉදිරියට ගමන් කළා අපි රට එකතුව නැවත නොවැටෙන ආර්ථිකයක් හදන්න අපි කටයුතු කරමු. ඉතින් ඒ නිසා අපි පේනවා ඊයේ විදුලි බල පනත සම්මත කිරීම තුළින්ම ඇමති දැනුවත් කළ තියෙනවා 115-20% විතර මිල අඩු කිරීමක් තිබෙනවා. මේවා තමයි මං හිතන විදිහට මේ ආර්ථික ඉදිරි දැක්මක් සහිත වැඩ කිරීමේ ප්‍රතිඵලය. හැම දෙනාම හිතන්නේ මේක රජයක තියාගෙන වැඩ කටයුතු කරාම මිල අඩු වෙනවා කියලා. ඒක සම්පූර්ණයෙන් වෙනස්. ව්‍යාපාරික ස්වරූපයකින් සහ වාණිජකරණ ස්වරූපයෙන් ඇතිකරොත් අන්න එතන තමයි ඒ සාර්ථකත්වය තියෙන්නේ. මම හිතන්නේ ටෙලිකොම් එක විදුලි බලයෙන් දැන් අඩු වෙගෙන යන ස්වරූපය, ඒක මං හිතන්නේ ජනතාවට අනිසි බරක් දාන්න නැතුව ප්‍රතිලාභය ලබා ගන්න තමයි අවශ්‍ය වන්නේ. මේකට දේශපාලන පක්ෂ යම් විදිහේ කැළඹිලා තිබෙනවා. කොහොමද මෙහි අමාරුවෙන් මීට මාස 25කට ඉස්සෙල්ලා තිබ්බ පෝලිං යුගයක් ලයිට් දැම්ම, ස්විච් එක දැම්මම ලයිට් නැහැ, ඩොලර් නැති, සුද්ධ නැති, ආසියාන සහ නැව් මේ රටට එන්නේ නැතුව තිබ්බ එක අද කොහොමද වෙනසක් ඇතිවලා තියෙන්නේ. අන්න මේක තමයි කැපවීමකේ එක දර්ශනයක් සහිත ඉදිරිය ගමන් කිරීමක් වටිනාකම තියෙන්නේ එතනයි. අපේ අසල්වැසි රටක් ලෙස බැලුවොත් මිත්‍රශීලී ඉන්දියාව
අපි මංහිතන විදිහට උදාහන්න ඇක්ටස ගන්න ඕනේ. මෝඩි අගමැත්තුමා තුන්වැනි වරටත් හෙට දිවුරුන් දෙනවා. ඒ දීවෙන් මංහිතන වැඩිම ප්‍රයෝජනයක් ලාභයක් ප්‍රතිලාභයක් ලැබෙන්නේ ලංකාවට. මොකෝ ඒ ආර්ථික වර්ධනය වෙනකොට ඒකෙන් 100,000ක් ලංකාවට ආවොත් අපට වෙනින් රටවල් අවශ්‍ය වන්නේ නැහැ මේක ඉදිරියට ගමන් කරන්න. එහෙම නෙමෙයි මං කියන්නේ. නමුත් ඒක උදාහරණයක් ලෙස ගත්තා. මතකයි හොංකොං රට චීනයට දුන්න ඒ උදව්වෙන් හොංකොං රටක් දියුණු වුණා, චීනෙත් දියුණු වුණා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ඉන්දියාව ඉදිරියට ගමන් කළා. ශීඝ්‍රයෙන් ඉදිරියට ගමන් කරනකොට ඒක ලංකාවටත් වටිනවා, ඉන්දියාවටත් ඒකේ වටිනාකමක් ලැබෙනවා. ඒක දැනගෙන තමයි ජනාධිපති වික්‍රමසිංහ සහ අගමැති මෝඩි ඉතාමත් සුහදශීලීව ඉදිරියට ගමන් කරන්නේ. මේ වගේ තමයි දේශපාලනය කරන්න අවශ්‍ය වන්නේ. නැත්තම් හැම එකටම බැන බැන බිල්ලු මවම ජනතාවට ඇති නැති පරතරය මේ බිහි කරගෙන එවැනි දේශපාලන ගමනකට අද ඉඩක් නැහැ. ඒ නිසා මං කාරුණික සියලු දෙනාගේම ඉල්ලන්නේ පරිණතභාවයක් තියලා ප්‍රායෝගික දැනුවත්කමක් එක්ක අපි රටක් ඉදිරියට ගෙනියමු. අද ඒකේ ප්‍රතිලාභ පේන්න තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියට ගමන් කරමු. ඒ වගේම තමයි මං හිතන විදිහට මාස ගණනාවක් අපි යෝජනා ඉදිරිපත් කළා. අද ආණ්ඩුව වෙනසක් කළා තියෙනවා. ඕපන් ගම්මන් ලයිසන්සස් දීලා තියෙනවා, ඕපන් ජෙනරල් ලයිසන්සස්. ඒකෙන් අද ඕන එක්කෙනෙක්ට තමාගේ හරි බදු ටික ගෙනලා මේ රටට ආනයනය කරන්න පුළුවන් කෘෂි භාණ්ඩ. ඒකෙන් අනිවාර්යයෙන්ම මිල අඩු වෙනවා. මොකද තරංකාරී තත්ත්වයක් ඇති වෙනවා. අපි කෘෂි ගොවියත් තියෙන බදු ප්‍රතිපත්තිය අනුව එයත් රැකවරණයක් තිබිලා ඌනතාවයට ආනයනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එසේ මෙසේ අනවශ්‍ය තැන්වලට මුදල් යොමු නොවන තරංකාරී ස්වරූපයකට ඒකට වෙනස් වෙන ඒක තමයි අපේ පාරිභෝගිකයත් හොඳ, කෘෂි කර්මාන්තයටත් හොඳ, රටටත් ගුණ. ඒ නිසා මං හිතන විදිහට ඒක ඉතාමත් විශිෂ්ටයි. දැන් තරංකාරී තත්ත්ව තුළ මිල අඩුවීමේ ස්වરૂපය අපට බහැදකින්න පුළුවන්. ඒ වගේම මේ මෑතකදී දවස් 10-12ක තුළ අධික වර්ෂාපතන තුළ රටට හුඟක් අපේ සම්පත් නැති වුණා, පෞද්ගලික සම්පත් නැති වුණා, ජන ජීවිතය අහිමි වුණා. මේක දැනගෙන තමයි මං මුදල් ඇමති වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී ලෝකේ ප්‍රථම වසරට ලෝක බැංකුව තමයි ඒක වාර්තා කරේ. සියලුම ස්වභාව සම්පත් කනගාටුවේ ස්වභාව ව්‍යසනය තුළින් නැචුරල් ඩිසාස්ටර් එවැනි දේවල් තියෙනකොට අපි රක්ෂණයක් කරා. ඒ රක්ෂණය කරන ඒ අවස්ථාවදී මට මතකයි අපි මිලියන 390ක් බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ටෙන්ඩර් ක්‍රමය තුලින් දීලා අන්තිමට මාස 3කින් එදා මේ වගේම වර්ෂාපත අධික වර්ෂාපතයක් ඇති වෙලා උඟ ප්‍රදේශයක් නැති වුණා. එදා කොළොන්නාව, අවිසාවැල්ල, ඒ කෑගල්ල, මං හිතන්නේ කළුතර ප්‍රදේශය එවැනි ප්‍රදේශ යටපත් වුණා. ඒ අවස්ථාවදී මේ ස්වභාව ව්‍යසන රක්ෂණ ක්‍රමය තුළ මිලියන 390කට අපට කෝටි 1,500ක මේ ප්‍රතිරක්ෂණය තුළින් අපේ අහිංසක ජනතාවට ලැබෙන්න පුළුවන් වුණා. බයක් නැතුව ඉක්මනට සල්ලි ලැබිලා දුන්නා. ඒ වගේම දෙවැනි අවුරුද්දේ මිලියන 600ක් ගෙවලා අපට ඒ වගේම ප්‍රතිරක්ෂණය තුළින් බිලියන් කනගාටුයි කෝටි 1,750ක් විතර ලැබුණා. හැබැයි ඊට පස්සුව මේ රක්ෂණ ක්‍රම ඉදිරියට ගෙනිලා නැතුව අද ඒක නැවතේ විය ගෙවන හැම සතේම අහිංසක පදු ගෙවන්නන්ගේ සල්ලි තුලින් තමයි රජයක් මුදල් වෙන් කරන්නේ. ඉතින් මෙවැනි ක්‍රමය නැවත ඇති වේවයි කියලා මම විශ්වාස කරනවා. මොකෝ එදා ලෝක බැංකුව කිව්වේ මේක ලෝකේ ප්‍රථම රටක් වශයෙන් තමයි ලංකාව මෙවැනි ක්‍රමයක් හඳුන්වලා දුන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේ අදහස් ඉදිරිපත් කරා. ඔබතුමාට ඕන ආකාරයක ප්‍රශ්නයක් අහන්න. තවත් වැදගත් දෙයක් මට අමතකුණා, ආණ්ඩුවක් වශයෙන් කටයුතු කළ තියෙනවා. මේ රටේ කෘෂිකාර්මී තුළින් ඉදිරියට ගමන් කිරීමක් අවශ්‍යයි. කළුතර ප්‍රදේශයේ, ගාල්ල ප්‍රදේශයේ කටුපොල් සම්බන්ධයෙන් මේක වගා කරන්න. මොකද වැරදි මතයක් ඇති වෙලා තිබ්බා. අද මලේසියාව, ඉන්ඩෝනීසියාවේ ලොකු ආදායමක්, අපනන ආදායමක් ලැබෙනවා. ලංකාවේ වැරදි මත තුළ ගමන් කළා, බියක් ඇති කරලා ඒක තුළින් ඒ රටේ ඒ වගා කරන්න පුළුවන් හැකියාව නැති වුණා. අද ඒක නැවත ස්ථාපිත කරන්න අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක පුළුවන් තර ඉක්මනට ඒක විවෘත වෙනවා කියන මතේ මං හිතන්නේ අපේ ව්‍යාපාරිකයන්ට, කෘෂිකර්ම ව්‍යාපාරිකයන්ට මේක උදව්වක් වෙනවා කියලා තමයි මගේ මතය.